අයිබෝවන් ඔබ කන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යහපාලන ආණ්ඩුවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන 11ක මුදල් වංචාවක් රනිල් දැඩි තීන්දුව ගනි සජිත් එක්ක ගිය 115ක් එජාපයෙන් එළවා තමයි අගමැති මෙදිහත් වෙයි පීඑච් අයලා වැඩට බසි බුවනෙක හෝටලයේ ලියකියවිලි අධිකරණයට බහර දෙන්න නගරාධිපතිට නීතිපතිගෙන් නියෝග රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය ආයතනවලින්ම පමණයි ජනපතිගෙන් තීන්දුවක් මනාපය ආරක්ෂා කරගන්න ආරක්ෂකයන් 84000ක් ගෙවී ගිය සති 6දී ලෝපුරා කොරෝනා රෝගීන් ගණන් දෙගුණයක් වෙලා ලෝක සෞඛ්‍ය හෙලිකරයි 2016 2019 කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක බරපතල මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා යහපාලන රජ්‍ය කාලයේ තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සුවබැලීමට පත් කළ කමිටුවයි මේ බව තහවුරු කර තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සුවබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කමිටුවක් පත් කළා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගමිනී සරත් එදිරිසිංහ විශ්‍රාමික කැබිනට් අමාත්‍යංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න ජේෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණ දීරයන් මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන් පිටු 142 කින් යුත් එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත අද බහර දුන්නා යහපාලන රජයේ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා රැසක් එම වාර්තාව හෙළි කරනවා එම වාර්තාවට අනුව නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමේ හා තැන්පත් පොලි ආදායම අහිමි වීමෙන් රුපියල් මිලියන 2608ක් නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 753ක් සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 48ක් පුරාවිද්‍යා භාරයේ සඳහා නියමිත දායකත්ව මුදල් නොකෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 266ක් අපේගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක් විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාගත් රුපියල් මිලියන 2316ක් බදවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බදවා ගැනීම සඳහා වැටුපා දීමනා ලෙස රුපියල් මිලියන 360ක් වශයෙන් රුපියල් මිලියන 11059ක මුදලක් අවභාවිත කර ඇති බව කමිටුව හෙළි කරගෙන තිබෙනවා සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්ව සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කමිටුව නිර්දේශ කරනවා එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සතු ඇති ඩොලර් ගිණුමෙන්ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කරගෙන තිබෙනවා මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් ආරම්භ කර ඇති අතර මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම් ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව කමිටුව හෙළි කරගෙන තිබෙනවා 2019 වර්ෂයේ පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට එම් වසරේ නොවැම්බර් 15 වෙනිදා අධ්‍යක්ෂ මණ්ඩලයද කැඳවා තිබෙනවා ඒ සඳහා සමාජිකයන් 5 දිනෙකු සහභාගී වී ඇති අතර සහභාගී නොවු සමාජිකයන්ගෙන්ද අත්සන් ලබාගෙන ඇති බවයි තහවුරු වී තිබෙන්නේ මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානුකූල භාවයේ පිළිබඳ ගැටලු ඇති බව පෙන්වා දෙන කමිටුව මෙම සමාජික අත්සන් තහවුරු කර ගැනීම සුදුසු බවද අවධාරණය කරනවා 2019 අවුරුද්ද පුරා සිදුවෙච්ච සියලුම ව්‍යාපෘතීන්ට ආධාර ලබා දීම පිළිබඳ අනුමැතිය අරගෙන තියෙන්නේ එක දවසක දිනයක් දාලා පසුගිය කාලය සඳහා අනුමැතිය ලබා දීලා තියෙන ඉතින් ඒ අවිධිමත් ලෙස ලබා දීපු අනුමැතියක් විදියට තමයි කමිටුව නිර්දේශ කරලා තියෙන්නේ මේ අනුව මේවා සුවබල්ලා නීතිපතිවරයාට යොමු කරලා
නීතිමය ක්‍රියාමාර්ග මේ අයට එරෙහිව ගන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. බීත පෙර පක්ෂ සමාජිකත්වයේ අත්හිටපු සමාජිකයන් 102 දෙනාකින් එක්සත් ජාතික පක්ෂයේ හැරගොස් සමගි ජන බලවේගයේ සමාජිකත්වයේ ලබාගත් 54 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කර තිබෙනවා. තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි වී ඇති බැවින් ඔවුන්ගේ මන්ත්‍රි දුරයන්ද අහෝසි වන බව අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කෙරුණා. මේ අතර පක්ෂ සමාජිකත්වයේ අහෝසි කළ සියලු දෙනාට ඒ බව ලිඛිතව දැනුම් දීමට පියවරගෙන ඇති බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිලි විරාජ් කාර්යවස මහතා කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමගි ජන බලවේගයේ නමින් පක්ෂයක් නිර්මාණය කරමින් මහමෙතිවරණයට ඉදිරිපත් වීමත් සමග මෙම දෙපාර්ශ්වය අතර අර්බුදයේ උග්‍ර වුණා. ඒ අනුව අධිකරණයට යාමටද පිරිසක් ක්‍රියා කළා. වෙනත් පක්ෂයකට සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එහි කෘත්‍ය අධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කළා. එම තීන්දුවට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මදුම් බණ්ඩාර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙසේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වරණ නියෝගයක් නිකුත් කිරීම පසුගිය ජුනි මාස 22 වෙනිදා කොළඹ දිසා අධිකරණයේ ප්‍රතික්ෂේප කළා. එම තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වරණ නියෝගයක් නිකුත් කරන ලෙසටද ඉල්ලුම් කෙරුණා. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේ. ඒ පසුගිය 21 වෙනිදායි. එහිදී අභියාචනයේ විභාගයට නොගිනම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයේ තීන්දු කළා. එක්සත් ජාතික පක්ෂයේ හා එම පක්ෂයේ සිට සමගි ජන බලවේගයෙන් මහමෙතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මෙම අර්බුදයේ මැදියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අද රැස් වුණා. එහිදී ගත් තීන්දු පිළිබඳ පක්ෂයේ මහලිකම් අකිල විරාජ් කාර්යවස මහතා මාධ්‍ය වෙත දැනුම් දුන්නා. මීට පෙර සමාජිකයන් 102 දෙනෙක්ගේ සමාජිකත්වයේ අත්හිටුණු ලැබුවා එක්සත් ජාතික පක්ෂයේ හැරගිය සමගි ජන බලවේගයෙන් සමාජිකත්වයේ ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. මේ 102 දෙනාගෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 54 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න තීරණය කරනු ලැබුවා. විනය විමර්ශන කටයුතු අවසන් කරලා ඒ 90 සමාජික 54 දෙනාගේ සමාජිකත්වය අද අත්හිටුවන ලැබුවා. අනිත් සමාජිකයන්ගේ විනය විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙක්ගේ සමාජිකත්වය අහෝසි කරනු ලැබුවා. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර අහෝසි වෙනවා ඉදිරි කාලයේදී. පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින 54 දෙනාටත් ඒ වගේම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 61 දෙනාටත් හෙට දිනේදී ලිපි තැපල් කරලා යවන ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලිපි. ඒ වගේම මේ මගින් ඔවුන්ට පළාත් පාලන ආයතන වල මන්ත්‍රී ධූර අහෝසි වීමක් සිදු වෙනු ලබනවා. අපි හෙට දිනේදී ආන්දෝලනයට තුඩුදුන් කුරුණෑකල බෝනික හෝටලේ පවත්වාගෙන ගිය ස්ථානයේ කටයුතු වලට අදාළ සියලුම ලේඛන අද දිනේම අධිකරණයට බහර දෙන ලෙස කුරුණෑකල මහේස්ත්‍රාත් අධිකරණය කුරුණෑකල නගරාධිපතිවරයාට නියෝග කළා. වයිබ නගර සංවර්ධන කමිටු රැස්වීම වලට අදාළ ලිපිගොනු හා සටහන් සියල්ලද අද දිනේ අධිකරණ බහරයට පත් කරන ලෙසට නියෝග කෙරුණා. නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝග නිකුත් කර තිබෙන්නේ. ගරු නීතිපතිතුමාගේ උපදෙස් මත ඉල්ලීම් කිහිපයක් සිදු කිරීමට ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකු අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව කුරුණෑගල නගරාධිපති වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බුවනෙක හෝටලය වශයෙන් දැක්වෙන ගොඩනැගිල්ලේ කටයුතු වලට අදාළ සියලුම ලිපිගොනු අද දිනම අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයේ භාරයට පත් කරන ලෙසයි. තවද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත ගරු නීතිපතිවරයාගේ ඉල්ලීම් පරිදි ගරු අධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වයඹ නගර සංවර්ධන කමිටු රැස්වීම වලට අදාළ ලිපිගොනු සහ අදාළ කමිටු රැස්වීම් සටහන් අද දිනම අධිකරණයේ භාරයට පත් කරන ලෙසයි.
මේ අතර බුවනක ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින පුත්කලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්න ඇඉල්ලා අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල බුවනක රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංචීව විතරණ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් जनाधिपति वसर हतलिक हताकपुरा एक्सत जाति पक्ष सामाजिक हिटपु पलासभा मंत्री के तिलक रत्न महता जनाधिपति मिहिति सहाय पलकला अपेक्षक जगत कुमार महता मत्तरमुल प्रदेश संविधान कृतिबु चनहमुवट जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा इन्पसु एक्कुणा अनवसर पदिंचिकरुवन के गटलु पिरिबंद जनाधिपतितुमा मिहिदी अवधानय यमु कला बंधनाकार रेंदवुवन नडत्तुवट रजेन वेदम नोकर आर्थिक व्यापृतितुलिन वेदम पियवा गनीमे क्रमवेदयकट ओन यमु करन्नै जनताव जनाधिपतितुमा वेत योजना कला नवगमुव अतुरुकिरिय तलंगम रोहल नवीकरणे अतुलु जनता इल्लीम केरहिद जनाधिपति तुमाकी अवधानी यमु वुणा पासल दरुवेकुगे अधिक बर पासल बैगे वेनुवट सरल पासल बैगयक हंदुन पादीमट मेदिहत्वन लेसद इल्ली मिदिरिपत् केरुणा कोट्टे नगर सभा परिश्री पवती जनहमुवट सहभागी वू जनाधिपति तुमा जनताव समग अदहा सोमारु करगत्ता अपेक्षक मधुर वितानगे महताई इम जनहमु संविधान कर तिबुणे इटीआई तेनपत करुवंट हेकी उपरिम सहन सलसन बवाई जनता वैसु प्रश्न वल्ट पिलितुरु देमिन जनाधिपति तुमा प्रकाश कले मधुर वितानगे महतागे प्रतिपत्ति प्रकाशेद मिहिदी जनाधिपति तुमा वेत पिरिनेमुवा पास्को प्रहारेट मास दहायकट पेर सहरान गेन जातिक बुद्धि सेवे हिटपु प्रधाने सिसिर मेंडिस वेत लिपियाक यमुकल बव राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पोलिस्पति निलंत जयवर्धन महता प्रकाश कला ए पास्को प्रहारे पिलिबंद विमर्शने करन जनाधिपति कुमिस महमुवे साक्षी लबा देमिन निलंत जयवर्धन महता पास्कु प्रहारे विमर्शने करन जनाधिपति कमिस महमुवे अद साक्षी लबा दुन्ने देवन दिनटाय सहारा नेमति दडि मतधारी तरुणियकु अंतवादी प्रहार सिदु करन बवत् ओहु अत्तरंगुटगेन अधिकरणयट इदिरिपत् कल युतु बवत् तम लिपिय मगिन सिसिर मेंडिस महता वेत देनुम दुन बवै ओहु प्रकाश कले रोहिंग्या शरणागतिन श्रीलंकावट पेमिनीम पिलिबंदवद कमिसमेदी अवधानय यमुना එවකට නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුම් බණ්ඩාර මහතාටද තමන් වාර්තාවක් යොමු කළ බවයි නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ. නිසි ක්‍රමවේදයකින් තොරව ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් ගැටුම් ඇතිවිය හැකි බවටත් දැඩි මතධාරී සංවිධානවලට මුස්ලිම් තරුණයන්ගේ ශීඝ්‍ර ඒකරාශී වීමක් තිබෙන බවටත් එහි සඳහන් කළ බවද රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවා.
LTTE ත්‍රස්තවාදී පැවති සමයේ බුද්ධ්‍යාංශ අතර තිබූ සම්බන්ධීකරණය පසුකාලීනව නිසිලෙස සිදු වූ බවට තමා විශ්වාස කරන්නේ නැති බවද නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ අතර පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවටගෙන සිටි හිටපු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ පොලිස් පරීක්ෂණ ඒකකයට අද කැඳවාගෙන එනු ලැබුවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේද දෙවන දිනටත් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම පොලිස් පරීක්ෂණ ඒකකයට පැමිණ සිටියා. විශේෂ මාධ්‍ය දවසේදී අනාවරණය කරන්නට යෙදුනේ රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා විසින් මුස්ලිම් මන්තවාදය ඒ වගේම ත්‍රස්තවාදය පෝෂණය කරන්න ප්‍රවර්ධනය කරන්න අනුබල දීපු ආකාරය පිළිබඳ විශේෂයෙන්ම කරුණු කාරණාවන් ඉදිරිපත් කරන්නට යෙදුනේ. අතරම රවුෆ් හකීම් අමාත්‍යවරයා කියලා කියන්නේ දිගින් දිගටම ආණ්ඩු ගණනාවක් යටතේ අමාත්‍ය ධූර දරමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ රටේ ඉස්ලාම් මන්තවාදය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න අනුබල දීපු අමාත්‍යවරයෙක්. හැබැයි ඔහු තාමත් නිරුපද්‍රිතව තමන්ගේ දේශපාලන කේවල් කිරීමේ බලය විචක්‍රමින් මේ සමාජයේ නිදැල්ලේ සරිසරනවා. මේ කොමිසමෙන් බලාපොරොත්තු වෙනවා රවුෆ් හකීම් අමාත්‍යවරයා පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරලා මේ අන්තවාදියාව බැඳදමයි කියන විශ්වාසය අපිට තියෙනවා. මෙතිවතී ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 75,000ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 9,000ක් සමග 84,000ක් රාජකාරීට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. ඒ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී දැනට නිලධාරීන් 75,000ක් පමණ යෙදවීම සඳහා තමයි කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 9,000ක් සහභාගී කරන ආසන්න වශයෙන් 84,000ක පමණ ප්‍රමාණයක් ආරක්ෂා කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සෞඛ්‍ය ආරක්ෂිතව සහ ආරක්ෂාකාරීව මැතිවරණයේ පැවැත්ම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනකොට සැලසුම් සම්පූර්ණයෙන්ම සකස් කළා අවසන්. මේ අතර සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ සිකකරුවන් අතරංගුවට ගැනීමේ කටයුතු පුළුල් කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයන් 4 දිනක අතරංගුවට ගැනුණා. කෙසෙල්වත්ත දිනුක කණ්ඩායමේ සමාජිකයෙකු වන දර්ශනගේ අනුරාධනහොත් තරංග නැමැති සිකකරු අතරංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 210ක් ද සමගයි. මිනිස්‍ය ඝාතන ඇතුළු අපරාධ රසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවතින බවයි පොලිසිය පවසන්නේ. මාකදුරේ මදොෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ කණ්ඩායමේ සමාජිකයෙකු වන මොහොමඩ් සිද්දික් මොහොමඩ් සියාම් නොහොත් ජල්බරි සියාම් යන අය අතරංගුවටගෙන ඇත්තේද මත්කුඩු සමගයි. ඔහු මාකදුරේ මදොෂ් සමග ඩුබායි රටේ සිට පිටවල් කරන ලද පුද්ගලයෙකු බව පොලිසිය ප්‍රකාශ කරනවා. නිකදලුපත ප්‍රදේශයේදී සැකකරුවෙකු අතරංගුවට ගැනුනේ ඔහුගේ නිවස පිටුපස වළදමා තිබූ T56 ගිනි අවියක්, මැගසිනියක් සහ පතුරම් 2ක් ද සමගයි. මේ අතර එල්පිටි ප්‍රදේශයේදීද ගිනි අවියක් සමග සැකකරුවෙකු අතරංගුවට ගැනුණා. ගිනි අවියක්, කඩුවක් සහ බෝර 12 ජීව උණ්ඩ 5ක් සමග මෙසේ අතරංගුවටගත් සැකකරු පොඩිලැසි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ අනුගාමිකයෙකු බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ වලට එරෙහිව විජුව වැටලීම් 62ක් සිද්ධ කරලා තියෙනවා. ඊට අදාළ සැකකරුවන් 70ක් අත්අඩංගුවට අරගැනීමට කටයුතු කරලා තියෙනවා. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 1407ක් සිදු කර තිබෙනවා. වැටලීම් වලදී පුද්ගලයන් 1303 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අයිස් සම්බන්ධ වැටලීම් 60ක් සිදු කර තියෙනවා. සැකකරුවන් 77 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් බාරයට අරන් තියෙනවා අයිස්. කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 273ක් සිද්ධ කරලා කරුවන් 279 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. ඒ වගේම ගංජා සම්බන්ධයෙන් වැටලීම් 109ක් සිද්ධ කරලා සැකකරුවන් 100ක් අත්අඩංගුවට අරන් තිනවා. ඒ වගේම සැකකරුවන් 72 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා ගංජා වැවීම සම්බන්ධයෙන් ගංජා හේන් අක්කර 58කට අධික ප්‍රමාණයක් වටලලා වැටලීම් 215ක් සිද්ධ කරලා තිනවා මේ කාලය තුලදී. නීති විරෝධී අවි සම්බන්ධයෙන් වැටලීම් 136ක්, මේ වැටලීම් 136 දී පිස්තෝල 3ක්, රිවෝල්වර 4ක්, T56 අවි 15ක්, ෂොට්ගන් 42ක්, මෙරට නිෂ්පාදිත වෙනත් අවි 80ක්, ඒ වගේම හඳුනා නොගත් වර්ගවල අවි 15ක් මේ වෙනයිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව සම්පූර්ණ වශයෙන්ම අවි 168ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මැගසින් 8ක් බාරයට අරන් තියෙනවා. සජීව පතුරුම් 1018ක් බාරයට අරන් තියෙනවා. ඒ වගේම අත් බෝම්බ 47ක් හොයාගෙන තියෙනවා. මීට අදාළව සැකකරුවන් 84 දෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් සමත් වෙලා තියෙනවා. රට හදන තැන පාර්ලිමේන්තුවයි. ඒ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු මහමැතිවරණ ඉතිහාසය ගැන අද සිට ඔබට කියන්නට රෝඩ් ටු පාර්ලිමේන්ට් විශේෂාංකයෙන් අප සූදානම්.
इन पशु एक दास नवसी हत्या अट आनुक्रम व्यवस्था विन हंदुन वादुन समानुपात के नियोजन क्रम यात्रे महामतिवरने पावतन लदातर ए पिरट वड़ा प्रमाणेन विशालवु मतिवरन कोट्टास विसि देखा क्याटते मंत्री वरुण कंडायमाक बगिन एक एक कोट्टासे इन तोरा गनीमट पीवर गेनुना इट अमतरव मंत्री वरुण विसि नवदनकु तोरा गत्ते दिवेनपुरा पिहिटवातिबु मतिवरन कोट्टास संदहा देशपालन पक्षहा स्वाधीन कंडायम දිවයිනේ මුළු වළංගු ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව එම මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයන්ට අනුකූලවයි. ඒ අනුව ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණය 1947 දී කේවල කොට්ටාස ක්‍රම යටතේ පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තෝරාපත් කර ගැනීම වෙනුවෙන් මහමැතිවරණයක් පැවැත්වීම සඳහා වූ නියමය ආණ්ඩුකාරවරයා විසින් 1947 ජූලි මාස 9 වන දින ඇති අංක 9732 දරන රජයේ ගැසට් පත්‍රයේ පළ කළා. 1947 අගෝස්තු මාස 23 වන දින සිට සැප්තැම්බර් මාස 20 වන දින දක්වා කාලය තුළ දින 19ක් පුරා පැවති මෙම මහමැතිවරණයෙන් පසු 1947 ඔක්තෝබර් මාස 14 වනදා නව පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කෙරුණා. මෙම පාර්ලිමේන්තු මහමැතිවරණ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ ER සබ්රි මහතායි. 1946 මැයි මාස 23 වනදා LMD ද සිල්වා මහතා සභාපතිවරයා වශයෙන්ද එන් නඩරාජා සහ H.E. ජෑන්ස් යන මහතුරුන් සමාජිකයන් වශයෙන්ද ඇතුළත් කොට මැතිවරණ කොට්ටාස සීමා නිර්ණ කොමිෂන් සභාව ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලදී. මෙම කොමිෂන් සභාව දිවයිනේ පළාත් 9 මැතිවරණ කොට්ටාස 89 කට බෙදා ඒවායින් ඡන්දයෙන් තෝරාපත් කරගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව 95ක් ලෙස තීරණය කළා. ඊට අමතරව තවත් මන්ත්‍රීන් 6 දෙනෙකු නියෝජිතයන් නොමැති හෝ ප්‍රමාණවත් නියෝජිතයන් නොමැති හෝ ජන කොටස් වෙතොත් ඒ අය නියෝජනය කිරීම උදෙසා ආණ්ඩුකාරවරයා විසින් පත් කළා. මෙම මන්ත්‍රීවරුන්ගේ පත්වීමද සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 101ක් වුණා. ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් මැදකොළඹ ආසනයෙන් AE ගුණසිංහ, TB ජයා, පීටර් කෙනමන් සහ K දහනායක යන මහතුරුන් ඉදිරිපත් වුණා. කොල්වින් ආර්ථ සිල්වා මහතා වැල්ලවත්ත ගල්කිස්ස ඡන්ද කොට්ටාසයෙන් ඉදිරිපත් වූ අතර ඔහුගේ ලකුණ වුණේ යතුරුයි. DS සිරනායක මහතා අලියා ලකුණින් මීරිගම ඡන්ද කොට්ටාසයෙන් ඉදිරිපත් වූ අතර SWRD බණ්ඩාරනායක මහතා අත්තනගල්ලෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 31463ක්. පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ල නියෝජනය කළ අතර අත ලකුණින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17598ක්. JR ජයවර්ධන මහතා කැලණියෙන් අලියා ලකුණින් ඉදිරිපත් වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17246ක්. CWW කන්නංගර මහතා මතුගමින් තරුව ලකුණින් ඉදිරිපත් වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 16139ක්. TB ඉලංගරත්න මහතා මහනුවරින් අත ලකුණින් ඉදිරිපත් වුණා. W දහනායක මහතා ගාල්ලෙන් තරුව ලකුණෙන් ඉදිරිපත් වූ අතර DA රාජපක්ෂ මහතා ඉදිරිපත් වුනේ බෙලියත්ත ඡන්ද කොට්ටාසයෙන්. GG පොන්නම්බලම් මහතා යාපනය ඡන්ද කොට්ටාසයෙන් බයිසිකලයේ ලකුණෙන් ඉදිරිපත් වූ අතර ඩඩ්ලි සිනානායක මහතා දැදිගම ආසනයේ නියෝජනය කරමින් අත ලකුණෙන් ඉදිරිපත් වුණා. NM පෙරේරා මහතා රුවන්වැල්ල ආසනයෙන් ගේය ලකුණෙන් තරඟ වැදුණා. මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය ලෙස පැවැත්වු 1952 මහමැතිවරණය පිළිබඳ තොරතුරු අද රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන ඒමට අප සූදානම්. දින 11ක් පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හෙට උදෑසන 7:30 සිට අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
බෝනරෝග පාලනය කිරීමේ ආඥා පනතේ බලය සම්බන්ධව ඇති ගැටලුවක් මුල් කර ගනිමින් දිවෙන පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමුණේ පසුගිය 16 වනදායි මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඇතුළු පාර්ශ්ව කීපයක් සමග අද සාකච්ඡාවක් පැවැත්ුණා ඒ අරලීගහ මන්දිරයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්ද එම සාකච්ඡාවට එක් වුණා महाजन सौख्य परीक्षकवरुंट अति बलताल अणु नडुपेवरी सौख्य वैद्य निर्धारी विमसा सिधुगिरी मठा दिपाश्रे अतर परस्परतावक अति होत सौख्य सेवा अध्यक्ष जनरल वर्या विमसा इदिरी क्रियामार्गणी मठा महाजन सौख्य परीक्षकवरुंगे संगमे मेहदी एकंग वीति बेनवा साकच्चाव अवसाने इट सहभागी वुवान मिलसा दहस पालकला आज्ञा पनते बलताल प्रकार महाजन सौख्य परीक्षक वरुण खटयतु किरीम केरहि अवदाने यमुन अतर नीतिमे खटयुत्तकट यामट अवश्य वेनवानम एहिदि प्रदेशे सौख्य वैद्य निलधारीगे अनुमति लबा गेनीमत यम किसी आकारें यम मट्टमे गेटलुवक् तियेनवानम सौख्य सेवा अध्यक्ष जनरलगे अनुमति लबा गेनीमटत् तीरणे वुना गेटलुकारी तत्वयक् तिबुणानम एय सीलु पार्श्वयन्गे एकताव्ये मत अवसन् वुना कियला कियन्न पुलुवन् අපි චක්‍රලේඛනයකින් ඒ බලතල ලබා දීමට ගියේක නීතිපතිතුමා විරුද්ධ වෙලානේ තියෙන්නේ. ඒක නිසා අපි ඡන්දෙන් පස්සේ ඒක සම්පූර්ණයෙන්ම බොහොම ධනාත්මකව විසඳන්න කතා කරගත්තා. එතෙන්දී විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රශ්නේ හරය මොකද්ද කියන එක සම්බන්ධව ඉතාම ගැඹුරෙන් හොයලා බලලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පස්සේ තමයි කතා බහ කළේ කියලා අපිට තේරුණා. ඒ වගේම මේ ප්‍රශ්නේදී අපි මුලින්දම්ම රජේ වෛද්‍යාරින්ගේ සංගම විදියට කියපු දේ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට මේ රාජකාරී කරන්න අවශ්‍ය වටපිටාව සකස් විය යුතුයි. නීතිමය පදනම දැනට පවතින ආඥාපනත ඇතුලේ නිරෝධායන ආඥාපනත ඇතුලේ පවතිනවා කියන ස්ථාවරය තමයි අපි ඉදිරිපත් කළේ. මෙම සාකච්ඡාවෙන් අනුතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ගරු අග්‍රාමාත්‍යතුමන් මේ ගැටලුව විසඳීම සඳහා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන්ගේ මැදිහත් වීම මත සාකච්ඡාවකට කැඳෙව්වා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ තිබුණු නියෝජිත වරිය මේ සම්බන්ධව ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ ආඥාපනතේ බලය පවතින ආකාරය වුන්ට යම් පරිශ්‍රවලට සාධාරණ වෙලාවකදී ඇතුල් විය හැකි ආකාරය උල්ලංඝනය වීමක් වෙනවා නම් ඒ සම්බන්ධව නීතිමය කටයුතු කළ හැකි ආකාරය පැහැදිලිවම ඇය ප්‍රකාශ කරනු ලැබුවා දින 11ක් තිස්සේ පවත්වාගෙන ආපු වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 7:30 ඉඳලා අවසන් කරන්න අපි තීරණය කෙරුවා ඒ වගේම හෙට පෙරවරු 7:30 ඉඳලා අපි වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගය නිසා අතපතු වෙච්ච නිරෝධායන රාජකාරියට අදාළ කටයුතු ඒ වගේම අනෙකුත් බෝවෙන් රෝග පාලන කටයුතු විශේෂයෙන් ඩෙංගු මර්ධන පාලන කටයුතු වැනි දේ සියල්ල අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය අරගලයේදී සහය සපයපු සියලුම ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍ය වේදින්ටත් අපි හිසනම ආචාර කරනවා වුන් මේ සත්‍ය කාරණේ වෙනුවෙන් නිතරම පෙනී හිටිනවා දෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයන් තමන්ත හිමි මනාප තුනම භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා අපරාධ කල්ලි ක්‍රියාකාරකම් වලින් තොර සුබවාදී රටක් අනාගත පරපුරට දායාද කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කුරුණෑගල පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් සහභාගී වුණේ පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවටයි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙම ජන හමුව සම්නිධානය කළා රටට ජාතියට වැඩක් කළ හැකි නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම ජනතාවගේ යුතුයකමට එහා ගිය වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ප්‍රේමදාස යුගය තමුන්වන්සලාට අමතක වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පමණක් ප්‍රේමදාස යුගයේදී ඝාතනය කළ තරුණගේ සංඛ්‍යාව 4210 ඊට වැඩි පිසක් අඩු නැහැ එදා යුගයේ භීෂණය රජ කරා ඒ යුගය අවසන් කරලා අපිට පුළුවන් වෙලා තියෙනවා අද මේ ගමන ඇවිල්ලා තියෙනවා රට තුල සංවර්ධනයක් ඇති වුණා නම් ශීඝ්‍රම සංවර්ධනය ඇති වුණේ 2005න් පස්සේ කියලා කිව්වොත් ඒක නිවැරදි ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කිව්වා කුරුණෑගලදී ඊළඟ ආණ්ඩුවෙන් අපි අනිවාර්යයෙන්ම 100%ක් ජනතාවට නල ජලය පිරිසිදු ජලය බීමට සපයනවායි කියලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මැතිවරණ ඉවරුණ ගමන් සියලු පාරදානින්ට රක්ෂා දෙනවා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම දියත් කරනවායි කියලා මැතිවරණ ඉවරුණ ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා බුද්ධ්‍යාංශය අඩපණ කරලා දාපු එකේ ප්‍රතිඵලය වුණේ පාස්කු ප්‍රහාරය එල්ල වුණා
පාතාලය වැඩි වුණා. ඒ පාතාලය වැඩි වෙනකොට කුඩු වැඩි වුණා. අපේ දරුවන් මේකට යට වෙනවා. මේක නතර කිරීමේ වැඩපිළිවෙලට දැන් ජනාධිපතිවරයා ගිහිල්ලා තියෙනවා. මත්ද්‍රව්‍ය වලින් තොර රටක්, පාතාලයෙන් තොර රටක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි තියත් කරනවායි කියන එක තමුන් වහන්සේලාට මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕන. දොඩංගස්ලන්ද රිදීගම ප්‍රදේශයේ පැවති ජන හමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අපේක්ෂක ආර් ඩී විමලදාස මහතා සම්මන්ත්‍රණය කර තිබූ එම ජන හමුවටද විශාල පිරිසක් සහභාගී වී සිටියා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි බලයක් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. බුටාබේ රාජපක්ෂ මහත්මයා කරගෙන යන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ තුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය පැහැදිලිව රටේ බලය ලබා දුන්නොත් පමණයි. එබැ නැත්නම් පාර්ලිමේන්තුවේ අර පහුගිය කාලේ වගේ රනිල් වික්‍රමසිංහ එක දේශපාලන පක්ෂයක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක පැත්තක ජනාධිපතිවරයා වශයෙන් ඉන්න යුගයේ රටට වැඩක් ඉරුනේ නැහැ. කිසි හේතුවක් ඉඳන් නෙවෙයි පක්ෂ දෙකක දේශපාලන දර්ශන එකට ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ නැහැ. මේ නිසා කාටද මේකෙන් පාඩුව උනේ? මේ රටේ ජනතාවට. මම දැක්කා අද අලුත් රැල්ලක් ඇවිල්ලා තියෙනවා. තරුණ පිරිස් විශාල වශයෙන් සම්බන්ධ වෙනවා අපේ මැතිවරණ ව්‍යාපාරයට. ඒ මැතිවරණ ව්‍යාපාරය බොහොම පැහැදිලිව අපිට පේන එක තමයි තුනෙන් දෙකේ බලය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙයි කියන විශ්වාසය අපිට තියෙනවායි කියලා අපි මතක් කරන්නේ. අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්පසුව සහභාගී වුණේ පොල්ගහවිල වීරමුගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවටයි. අපේක්ෂක ටිකිරි අධිකාරී මහතායි එම ජන හමුව සංවිධානය කළේ. එක්සත් ජාතික පක්ෂයට හානි කරන ඕනෑම අයෙකුට විනයානුකූලව පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව පක්ෂයට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ ඉවත් කිරීමට අද කටයුතු කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කෑගල ප්‍රදේශයේ ජන හමු කිහිපයකට එක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයට සමගි ජලවාගෙන වේගේ හානියක් කරන්නට තැත් කරනවා කියලා දැන් මහා අධිකරණය තීරණය කරා. මහා අධිකරණයම තීරණය කරාම අපේ යුතුකමක් තියෙනවා. පක්ෂේ එහෙම හානියක් ඇති වෙනවා නම් ඒකෙන් ආරක්ෂා කරන්න. ඒකයි අපි හැම වෙලාවෙම කළා තියෙන්නේ. එහෙම තර්ජනයකින් එක්සත් ජාතික පක්ෂේ ආරක්ෂා කරන්නට අපි අද ක්‍රියා කළා. සියල්ලම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙලා සැලකලා බලලා 54 කුත් ප්‍රාදේශ සභා මන්ත්‍රීන් ඉවත් කරන්නට කියලා ඒ තීන්දුව අරගෙන ඉවරයි. මේ අතර රටේ ආර්ථිකය ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතනවලින් දීර්ඝකාලීන ණය ලබා ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහමැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය පළ කරමින් මැදකොළඹ මැදපාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මම කියන්න ඕනේ මේ මැදකොළඹ ජීවත් වෙන්නේ බොහෝ දෙනෙක් ව්‍යාපාරිකයෝ. තමන් යම් කිසි කුඩා ව්‍යාපාරයක් නැත්තම් මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයක් ගෙනියනවා. තීරෝද රට තියෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. මේ පොහට්ටුවේ යටතේ අපේ ජීවන මාර්ග ආරක්ෂා කරන්න බැරි වෙලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. අපිට අද ජීවත් වෙන්න අමාරු නම් පොහට්ටුව පාලනය යටතේ තව මාස 3ක් මොකද්ද වෙන්නේ? කොරෝනා නිසා ඇති වුණු ආර්ථික අර්බුදය පාලනය කරන්න බැරි වුණා. මේ රටේ ආර්ථිකය හදන්න අපිට ඩොලර් මිලියන 7000 හොයාගන්න 6000 හොයාගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්කයි අනික ආයතන එක්කයි කතා කරලා දීර්ඝකාලීන ණයක් සාහන ක්‍රමයකට ලබා ගන්නවා නම් පමණයි කියලා මම කියනවා. ඒක අපි කරන්න දෙපාද. ඒක කැඩුවාම රුපියල ශක්තිමත් වෙනවා. එතකොට ආණ්ඩුවට පුළුවන් රුපියල් ලබා ගන්න. මේ සල්ලි ලබා ගන්න. මේ සල්ලි ලබා ගත්තයින් පස්සේ ඒ මුදල් තොගේ අරගෙන තමයි ඔබ සියලු දෙනාට උදව් කරන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් තියෙන පක්ෂය. මේ අලුතෙන් හැදුවේ පක්ෂ කතා කරනවා. ඉරියස්සේ නැක මැතිතුමා ඉඳ අපිට ඇතුළට කාමැතුනේ එක. සමාජයේ චම්පි කරන්නවක මැතිතුමා එක ඒකත් කරන්න පුළුවන් වෙයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන හමුවක් මෝදර දී පැවැත්තුණා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව සම්මන්ත්‍රණය කර තිබුණේ. හම්බන්තොට සංවර්ධනය කිරීමට ඉදිරියේදී කැපවෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තරුණ නායකත්වයට ද අවස්ථාව ලබා දුන් බවයි ඒ මහතා කියා සිටියේ.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවති සමග ජන බලවේගයේ ජය තහවුරු කෙරෙන ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. මෙම ජන හමුව සංවිධානය කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතායි. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 576ම තවදුරටත් අනාගත වගකීම බාරගන්න වෙන කවුරුත් නෙවෙයි සජිත් ප්‍රේමදාස. ඒක හැමෝදේනම හොඳින් අවබෝධ කරගන්න මේ අවස්ථාවේ තවත් තරුණ දෙවෙනි පෙළකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළට එන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා වෙනද වගේම අපේ වැඩසටහන් තුලින් මුළු දිස්ත්‍රික්කයේම ජනතාවට අපට ලබා දිය හැකි උපරිම සහයෝගයේ දායකත්වය අපි ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මහමෙතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට දැඩි උද්‍යෝගයෙන් සිදු වනවා. එම ප්‍රචාරක කටයුතු අතරතුර ඉදිරිපත් වූ අදහස් කිහිපයක් 20/20 ජනමතේ. තාරුණ්‍ය මේ රටේ දේශපාලකයෝ පාවිච්චි කරේ හොද්දට දාන රම්පයි කරපින්චයි වගේ. හොද්ද රහ කරන්න විතරයි. කනකොට පැත්තකින් තියුවා. ඒ තාරුණ්‍ය වෙනස් කරන්නයි සජිත් ප්‍රේමදාස මහත්මයාට මොනාවලා. එක්සත් ජාතික පක්ෂේ ප්‍රේමදාස ආණ්ඩු තියෙන කාලේ තරුණයෝ දහස් ගණනක් අතුරුදහන් වෙනවා. ගෙනිච්ච තරුණයව මරන, ටයර් සෑයක්ක දාලිවිල්ල පුච්චනවා. කකුල් අතපය උඩට ගිය මිනිහ මේ හැමතැනම දැකලා තියෙනවා. එතකොට අම්මලා තමන්ගේ දරුවෝ හැංගුවා. අනාගත රජයේ යටතේ ප්‍රධානම අරමුණ තමයි අපි බියෙන් හා සැකෙන් තොරව සෑම පවුලකටම නිදාසේ ගේ තුල නිදා ගන්න පුළුවන් ආරක්ෂිත රටක් හැදීම තමයි පළවෙනි වගකීම කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. රනිල් මාත්‍යේ ආණ්ඩු අල්ලන හැටි, ණය ගෙවන හැටි, ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ ඉවරයි, ආර්ථිකය හදන හැටි, විදේශ ආධාර ගන්න හැටි සේරම කියලා ඉවරයි. දෙම්ම සජිත් කියන්නේ කිසිම උපාධියක් නැති ඇමරිකාවෙන් පියාගේ බලතල අනුව නිකන් තොප්පියක් දාගෙන සාතිකයක් ලියාගත්ත මිනිහෙක්. ජනාධිපති මැතිවරණෙත් වාසිබස් දොරලා අපිත් අමාරුවේ දාලා අසූචි ගාගෙන පරාදයි. තනතුරු වෙනුවෙන් සටන් කරන මිනිස්සෙකුට මේ රටේ පාලන බලය කිව්වොත් මොකද වෙන්නේ? එක්සත් ජාතික පක්ෂ කැඩූ පාපෙට මේ මිනිස්සයාට වෙන්නේ අන්තිමට දේශපාලනයෙන් සමු අරගෙන කොහරි ජොබ් එකක් කරන්න. රනිල් හරි කපටියේ. රනිල් මහත්තයාගේ නායකත්වයේ ආරක්ෂා කරන රනිල් ඒකේ ඇතුලේ ඉන්න ජේසුව කොටවනවා. වජිර මහත්තයාට එක කනකට කියලා තියෙනවා උඹ තමයි මගෙන් පස්සේ නායකයා කියලා. ඒ පැත්ත ඇරලා ඊළඟට කියලා තියෙනවා නවින් දිසානායක උඹ තමයි ඊළඟ නායකයා කියලා. බල්ලෝ දෙන්න කාගත්තා වගේ දැන් pore කනවා. වජිරයි අපේ නවින් දිසානායකයි. රනිල් දන්නවා දැන් චූන් එකේ ඉන්නවා හෙට අනිද්දා කමිටුවක් දාලා මට මැරෙනකම් මේකේ නායකත්වයේ ඉන්න පුළුවන්. කයිසා ඒ බලු pore දැම්මට අගෝස්තු මාසේ පස්සේ ඉඳා සජිත් මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ අනාගත අපේ හයිය තියෙන නායකයා බවට පත් කරගන්න වැඩපිළිවෙල අපි නිර්මාණය කරනවා කියන කාරණේ. රනිල් මහත්තයා తాවකාලික චූන්නයක් ගන්නවා තව දින 6ක් 7ක් ඇතුළේ පවුණ ඉතින් ඕම හිටපුදී. සමගි ජන බලවේගයේ මහලොකුවට උජාරුවට කාන්තා නිදහස කාන්තා හිංසනය හැම දෙයක්ම කතා කරනවා. මේ මෑතකදී මම දැක් කාන්තා නිදහස වෙනුවෙන් ඔවුන් විශේෂ වැඩමුළුවක් ලැහැස්සි කරලා තිබ්බා. ඔවුන්ගේ ගරු මන්ත්‍රීවරියක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ. තුමියව අතෙන් ඇදලා එළියට දානවා. කාන්තා හිංසනය ගැන කතා කරන ඔවුන් එතෙන්දිත් කාන්තා හිංසනය සිදු කරා. ඒක ඉතින් ඔවුන්ගේ මේ නායකත්වයේ තියෙන ලක්ෂණයක්ද කියලා නායකත්වයේ කටට එනේනේවා කියවනවා දොඩවනවා තියාන අපි කියනවා කොරෝනා වසංගතයෙන් තමන්ගේ ආර්ථිකය නැති වෙච්ච පාඩු ලැබපු රස්සාව නැති වෙච්ච අයට තමන් ගොඩනගෙනකම් රුපියල් 20000ක් ලබලා දෙන්න අපි කටයුතු කරන විදිය තමුන් ආසර අපි කියනවා ඉදිරි දින 10 තීරණාත්මක දින 10ක් 6 වෙනිදා රාත්‍රී වෙනකොට මේ රටේ අගමැති পদවියට සජිත්ව පත් කරන්න ශක්තිය වාසනාව ලැබේවා සහනාධාරයක් රුපියලක් දී ගන්න බැරි වෙච්ච අය දැන් කතා කරනවා සහනාධාරය ඒ වගේ කියනවා මං ජනාධිපති වුණා නම් මං 20000ක් දෙනවලු මේ ලංකාවේ ඉන්න ඔක්කොටම අරුම ධර්මයේ පහේ පන්තියේ ළමයෙකුට කිව්වොත්වත් දන්නවා 20000 ගන්න මිලියන 21කට දෙන්න බෑ ලොක්ක අයගේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නෑ මං 20000ක් දෙන්නේ නෑලු මං හිටියා නම් 10000ක් දෙනවා තමයි තුන් මාසේ දාන නම් දීලා ඉවර කරන්න තිබුණා ඒ අය පාලනේ හිටියා නම් 6 වෙනිද එළි වෙනකොට පිරිසිදු පොහට්ටුවේ තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් අපිට පිටුීමේ හැකියාව තියෙනවා එක එක්සත් ජාතික පක්ෂයක් තමයි රටේ තියෙන්නේ මේක ඩීඑස් සේනානායක මහත්තයා 1948 හදපු 1994 ඉවර වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා විකෘති වෙච්ච එක්සත් ජාතික පක්ෂය ගැන නෙමෙයි අපි කතා කරන්නේ අපි ආයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයට අපිව ගන්නකම් අපි බලන් ඉන්නේ නැහැ අපි එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනා මේ අගෝස්තු 5 වෙනිදායින් පස්සේ ජනතාව විසින් අතුගාලා දැම්මට පස්සේ එහෙම නැත්නම් ඔය තේරෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට කිනක ඇවිල්ලා මරාගෙන කපාගෙන කොටාගෙන මරාගත්තට පස්සේ අපි ඔය සියලු කුණු දූවිලි ටික අතු ගාලා දාලා අපි එක්සත් ජාතික පක්ෂයට එනවා ඒක එතුමා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි ඒවා ටික පිහිලා දාලා අපි එනවා
රාජපක්ෂලා බය නැහැ ඡන්දවලට. රාජපක්ෂලා ඡන්දවලට බය නැති නිසා තමයි එහෙම ඉතිහාසයක් අපිට තියෙන්නේ. අපි කිසිම ඇතිවන්නේ අප්‍රමාද කලේ නැහැ. මේක යහපාලන ආවත්තරයි. හැමදාම පළාත් පාලන මැතිවරණ අවුරුදු දෙකමාරයි. පළාත් සභාව අගියතක් නැහැ. පළාත් සභාවට මැතිවරණයක් නැහැ. පාර්ලිමේන්තුවට හැම එකට බයයි. ඒක කල්දානනේ කල්පනා කරනවා. අද්දිලව්වේ මේ ඡන්දවලට මුණ දෙන්න නැතුව ගෙදර ඉඳලා ඉවරයිනේ. අපි ආණ්ඩුවක් හදලා රට පාලනය කරලා රටේ මිනිස්සුන්ට සහන සලසන්නේ කොහොමද කියලා හිතනකොට වික්‍රමසිංහ මහත්තයයි සජිත් මහත්තයයි දඟලනවා සිරිකොතවල අවදිනා ගන්න. සිරිකොත මොඩද මටද කියලා අහනවා. අගෝස්තු මාසෙ වස්සෙන් දැන් පස්සේ බලපම් බොටද මටද සිරිකොට හම් වෙන්නේ කියලා. අතිලවයේ මුන් සිරිකොත බදාගන්න දැකලොට අපිට තියනවාද එහෙම ගායක් මේ රටේ මිනිස්සු. අපිට 113 හදා ගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිරිකොතේ නේම් බෝඩ් එකවත් සිරිකොතේ බිල්ලිමක්වත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය මේ 4-5 දිනකට අයිති තියෙන පක්ෂයකුත් නෙමෙයි. අද 99.9%ක්ම එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමන්ත් එක්ක. අපි ආණ්ඩු බලය ගත්තාන් පස්සේ ඔය ඔක්කොම අපිට එනවනේ ඈ. ඒ සිරිකොත ඔක්කොම අරලියගහ මන්දිරේ ඔක්කොම අපේ තමයි. දැන් ගන්නකො එක්සත් ජාතික පක්ෂයටම නා වෙලා තියෙන්නේ ආණ්ඩු කරපු පක්ෂයක්නේ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කැඩිලාද කඩලාද කඩලා රටේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා UMP එක දෙකට කැඩුනා නෙවෙයි. මේක කැඩුවේ කවුරු? රණිලුයි සජිත්තුයි කැඩුවේ. ඇයි කැඩුවේ? දෙන්නට මොනලු නායකකම. ඉතින් එක පක්ෂෙක එක නායකයයිනේ ඉන්නේ. අර දෙගොල්ලම කා කොටා ගන්නවනේ. කා කොටා ගන්නකොට රාජපක්ෂ මහතුරුන්ට මගුල්. එක්සත් ජාතික පක්ෂය විනාශ කරගෙන තියෙන්නේ නායකයෝ. පාස්ක බහාරේ ගනල්ලා ජීවිත ගන්නාවක් විනාශ වෙන්න ඉදාරපු පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට දිව්‍යංග පිට තමයි දැන් ඉතින් බලන්න වෙන්නේ. නැත්නම් වෙන ක්‍රමයක් නැහැ මේ කරපු පව් වලින් ගොඩ එන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙදෙනාම දන්නවා ඔවුන් පරාජය වෙන බව. ඔවුන් තියෙන්නේ මේ පරාජිතයන් අතර තරඟයක් පමණයි. ජයග්‍රහණය කරන්නේ නැති බව හොඳටම දන්නා කෙනෙකුට ඕනෑම පොරොන්දුවක් මහජනතාවට දෙන්න පුළුවන්. ප්‍රබල රටවල් වලට පාලනය කරගන්න බැරි වෙච්ච මේ වසංගතේ පාලනය ගෝඨාභය රාජපක්ෂතුමා අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජීවතුන් අතර ඉන්නේ ගෝඨාභය රාජපක්ෂතුමා හින්දායි කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. හෙට චන්ද්‍රිකාත් ගෝඨාභය රාජපක්ෂතුමා මේ රටේ ඉන්න දෙක අරගෙන අවසානයි කියන එක මම සතුටින් තමයි කියන්න බලන්න. ඒකට සජිත් මහත්තයා ස්ටේජ් දෙක තුනක නැක්කලන් අපිට 6-5ක බලය හම්බ වෙනවා. කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් සුව වූ දිනය ලෙස අද වාර්තා වුණා. ඒ අනුව පසුගිය පැය 24 තුර සුවය ලැබූ සංඛ්‍යාව 175ක් බවයි වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ. අදිනෙත් කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු හඳුනාගත්තා. ඔවුන් එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි අයයි. කන්දකඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අදාළ කොරෝනා පොකුරේ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දැසන වෙන විට අලුතින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 17 දෙනෙකුම සේනපුර මධ්‍යස්ථානයේ රැඳවුවන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. සේනපුර රැඳවුවන් 17 දෙනාට අමතරව සෙසු 6 දින හමු වී ඇත්තේ විදේශන්හි සිට මෙරටට පැමිණ දිරොදහයන මධ්‍යස්ථානවල සිටියදී. කන්දකඩු වලින් හමු වූ අය අතුරින් 482 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවුවන්. කාර්යමණ්ඩලයේ 65 දෙනෙකුටද වෛරසය ආසාදනය වුණා. ආරාධිත කාර්යමණ්ඩලයේ 5 දෙනෙකුද යතර වෙනවා. මෙම සියලු දෙනාගේ පවුල්වල හා සමීපතමයන් 44 දෙනෙකු කොරෝනා රෝගීන් බවට පත් වුණා. වැලිකඩ බන්ධනාකාරයේ වෛරසය ආසාදනය වූ රැඳවුවෙකු ඇසුරු කළ පුද්ගලයෙකුටද වෛරසය වැළඳී තිබෙනවා. මෙවන විට මේ රටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2807යි. එන් 2296 දෙනෙකු සුවය ලබා සිටිනවා. එය අනුව මෙවන විට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ ආසාදිතයන් 500 දෙනෙකු පමණයි. ඊයේ දිනේ තුලදී PCR පරීක්ෂණ 1410ක් සිදු කෙරුණා. ඒ සමග මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 153,065ක් දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 38ක් තුළ පුද්ගලයන් 3409 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. නිරෝධායනයේ අවසන් කළ 27,105 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. මාලතිබීනේ සිට මෙරටට පැමිණ අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 178 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. අද දවසේ දෝහා සිට පැමිණි 10 දිනෙකුද නිරෝධායනයට යොමු කෙරුණා. තංගල්ල දිවිවර වරාය හා බස් නැවතුම්පොළ ආශ්‍රිත ප්‍රදේශවලින් අහඹු ලෙස තෝරාගත් 43 දිනෙකුගේ PCR පරීක්ෂණ සිදු කෙරෙනවා. ඒ සඳහා සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා.
බැතර මහමැතිවරණයෙන් පසු COVID-19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා ලබා දීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීමට අනුව මෙම මාර්ගෝපදේශ ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළේ. ඔබට සුබ රාත්‍රියක්.